බෝංචි රුපියල් 400 450 වගේ මිලක ගෝවා රුපියල් 120 134 මිලක පවතිනවා. ගොවිතැන් කරන එළවළු ප්‍රමාණය මාකට් එකේ එන ප්‍රමාණය දුවලා තියෙනවා. ඒ නිසා තමයි මේ මිලයන්ට ප්‍රධාන හේතුව. ඉස්සරණ අපි අකර පහක් විතර කරනවා. දැන් 4 මිල වැඩි නිසා තමයි මොකුත් කරන්නේ. බෑ. කැප්පිරිපුල ආර්ථික මධ්‍යස්ථානයේ මේ වෙනකොට එළවලු මිල සාමාන්‍යයෙන් වර්ග කීපයක් මිල ගිහිල්ලා තියෙනවා. කැරට් රුපියල් 300 350 364 පවතිනවා. බෝංචි රුපියල් 400 450 වගේ මිලක පවතින්නේ. ගෝවා රුපියල් 120 134 මිලක පවතිනවා. ලීස් 160 170ක මිලක් තියෙනවා. රාබු රුපියල් 50 60ක මිලක් තියෙනවා. ලංකා අල මේනෝ රුපියල් 300 310 315 අතර මිලක් පවතිනවා. බෝංචිත් රුපියල් 400 450 අතර මිලක් තමයි පවතින අද වෙනකොට. දැන් අද ගොවියෝ මේ අසුල එනකොට ගොවිතැන් කරන එළවලු ප්‍රමාණය මාකට් එකේ එන ප්‍රමාණය දුවලා තියෙනවා. ඒ නිසා තමයි මේ මිලයන්ට ප්‍රධාන හේතුව වෙළෙන්දෝ ටිකක් අයට සරලන විදියට එළවලු ලබා ගන්න නැහැ. එළවලු හිගයක් පවතිනවා. මොකද එළවලු ගොඩක් මේ දවස්වල එන්නේ නැහැ. මේ කන්නේදී අල කන්න අල හදන කන්න. ඒ නිසා ගොවිතැන් කරලා තියෙන ගොඩක් අය 100%ක අල. ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට ප්‍රධාන හේතුව. ඉස්සරණ අපි අකර පහක් විතර කරනවා. දැන් 4 මිල වැඩි නිසා තමයි මොකුත් කරන්නේ. බෑ. තෙල් මිලත් වැඩි. දැන් ඉස්සරණ ලාමු තෙල් වලින් ගන්න. දැන් කරන්ට් එකත් මිල වැඩි වුණා කියලා තමයි තියෙන්නේ. ඉතින් අපිට මොකුත් කරගන්න බැරි වෙයි තමයි ඉන්නේ. දැන් අපිට තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක බේත් මිලයි 60 වල මිලයි. හරිද? මේ බේත් පොර වල මිලත් එක්ක දැන් ඉතින් තීන මිල මේක මදි අපිට. ඔව් 250ට තියා 600ට දුන්නා මදි දැන් ආය. බෙහෙත් පෝරු මිල වැඩිකම නිසා අපිට මේ වියදම පියගන්න විදිහක් නැහැ. දැන් බොන්චේම නිෂ්පාදනය ගොඩක් අඩුයි පෝරු මිල අඩු නිසා. ඒක නිසා තමයි රුපියල් 500 විතර බොන්චි මිල ගියේ. දැන් නම් බොන්චි ටිකක් මිල අඩු වෙගෙන එනවා. පෝරු මිල තමයි අපිට ගොඩක්ම මේ පෝර බෙහෙත් වල මිල තමයි අපිට ගොඩක්ම බලපාන්නේ.